බලන්න අපේ සිංහල භාෂාව සාහිත්‍ය කොයිතරම් රසවත්ද අර්ථවත්ද ගැඹුරුද බලන්න ගුත්තිල කාව්‍යයේ වීණා වාදනයට අනුව රංගන ලලනාවන් විස්තර කරන කවිය හ්ම් පිපිසා මන් කුසු මන් පාටින් තන තණ්හාසුන් මෙන් මන් වැඳේ ඒ කියන්නේ පිපුණු සමන් මලින් වසාගත් කාන්තාවන්ගේ පියවරු රණහන්සෙන් මෙන් සිත් ගන්නවා කවුරු දන්නවද ඇයි අපේ පැරණි කවියා කාන්තාවන්ගේ පියවරු රණහන්සෙන් සමාන කළේ කියලා කවුරු දන්නේ නැහැ වගේ. දන්නේ නැහැ සර්. හංසයට පුළුවන් දියෙන් කිරි වෙන් කරගන්න. ඒ වගේම පියවුරු වලට පුළුවන් ලේ වලින් කිරි වෙන් කරලා දෙන්න. ඒකයි කාන්තාවන්ගේ පියවුරු හංසයන්ට උපමා කළේ. දැන් හැමෝටම තේරුණාද? හොඳයි එහෙමනම් අදට අපේ දේශනේ අවසන්. මම තව දවසක රසවත් සාහිත්‍ය දේශනයක් කරනවා. එහෙමනම් ලගෙන්න තමුසේ අදත් පරක්කුයි නේ සෑමගේ පවුලස බරු ගැන්න පමිනිියෝ මන්දැම් ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න බැරි වුණොත් පැයක් දුවන්න ඕනේ කාන්තාවන්ගේ පියයුරු හංසයන්ට සමාන කරලා තියන්නේ ඇයි ඉඩයින්නේ මොකද මොයිඩයින් නැගිටම මොකද මොකද හු කියන්නේ නරියද තෝ දෙක කැල දාලා තෝ කැල වල බලන්න හරි මොකද මුණ දිහා බලන්නේ මුණේ පෙරහර කරන කෙනෙක් නේද මඩියන් කියනවා මිනියෝ ඒක සුදු නිසා ඒක සුදු නිසා එයිම කලුවේම දැකලම නැද්ද උඹලත් එක්ක හිටියම හමුදාවේ අපිත් තරක් වෙනවා කුණු හරවෙනවා හිතන්නේ ඈ දුබේ වටදාක් නේද බලන්න කොහොමද අයියෝ සජ් හමුදුරුවෝ